as I scream your name. Hello, hello, do you need me before I fade away? Is this a place that I call home to find what? Hi everyone, piligana aye mark winnet adda mama hadanne ungala hemoma kemathi ala ala tips gedara dima kohomada api badaganne kiyala balamu. ඔන්න මං අදාගෙන තියෙන එකට අලගෙඩි හතරක් අරගෙන තියෙනවා. මම මේ ටික අල හොඳට හොදලායි තියෙන්නේ. අපි දැන් මේක මුලින්ම පොතු ගහමු. දැන් අපි අපේ අලගෙඩි ටිකේ පොතු ගහ ගන්නයි හදන්නේ. දැන් ඔයාලට පුළුවන් පිහියෙන්වත් පොතු ගහ ගන්න. උඹලා ගාව මේ වගේ ක්‍රේට් එකක් තියෙනවනම් මේක මෙන්න මෙතනින් මෙන්න මේ විදියට දැක්කනේ ද හරිම ලේසි. Pedia me alain ni nehe gaunte putu gahagan puluwa. Hari lasan te putu gahenwa. Gaun peel sasan te wembenwa. Mandai me bagi sudde kuru pe hame kama. Mandai me ais kate dala watura kul kare yanti di kul baca ne kate dagan nun. Mam me bagi me anit ketikat putu gahagan mam me kate dagan nun. Tam magi sitra tara mang ala gi diok kuma dama. Ma. මෙහෙම මේ වෙලා තියෙන්නේ කුණු වෙලා තිබුණා මෙන්න මෙතන මේ බලන්න. ඉතින් උඹල මේ ගැන සැලකිලිමත් වෙන්න අල ගන්නකොට උඹල මේ වගේ හොඳට බලන්න. දැන් මම අල එක මේව සීතල වතුර මිදී එකින් එක අරගෙන අපි ලස්සනට තීරු කපා ගන්න මුලින්ම. ඊට මෙන්න මේ විදිහට තීරු කපා ගන්න. මේක මම දැන් පෙන්නන්න අපි කොහොමද මේ පිට. දැන් මේක අපි ආයි මේ පැත්තට කපා ගන්නවා. රවුම් කොටසක් ඉඳ මේ වගේ කොටස් තියෙයි. මෙන්න මේ වගේ තමයි අපිට එන්නේ. ඊට පස්සේ මේ ටිකත් සීතල වතුරකට රිමීට දා ගන්නවා. දැන් මේ විදිහට අපි ඔක්කොම මේ බලන්න මම මේ ලස්සනට එනවා කිසි අවුලක් නැහැ. උඟුලේ මීට වඩා කම දන්නවනම් කපන්න පුළුවන් මීට ලස්සනට මීට වඩා. මොකද මේවා gedara hadana hinda කිසිම අවුලක් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට සීතල වතුරෙන් දැන් අපි මේක හිමීට අරගන්න ඕන. මමගේ පෙනීරේකට දාන වතුර ටික බේරෙන්න. මේ විදිහට ගන්නවා. අරගෙන මම මේ ඔක්කොම හොඳට වතුර බේරලා මේකට දානවා. දැන් අපි මේක අවම විනාඩි 10ක් 15ක් ඒ කියන්නේ D21 එකේ තියන්න ඕනේ. ඒ කියන්නේ මේවා හොඳට කූල් වෙන්න ඕනේ අපි D21 එකෙන් තියලා ගෙමු. දැන් බලන්න අපි දනාපු ගාම්මයි අපි මේවා ටික හොඳට කූල් වෙලා දැන් අපි වතුර චුට්ටක් බේරලා අපි මේක විනාඩියක් තමයි ටක් ගාලා විනාඩියක් තියලා එළියට ගන්න ඕන. විනාඩියක් කමාරක් විතර තෙලේ තියලා එළියට අරගෙන ආයි ෆ්‍රිජ් එකට දාන්න ඕන. අපි එහෙනම් කරමු. දැන් අපි තෙල් රත් කරගෙනයි තියෙන්නේ. ඒකට අපි වතුර ටික හොඳට බේරලා මේ වැඩිය තැම්බිලා නැහැ. වැඩිය තැම්බිලා වගේ වෙලා තියෙන්නේ බලන්න. මේ ටික හොඳට අපි තෙල් බේරන්න ඕන. දැන් ඔන්න මම මේ ටික දානවා මගේ ආයි ෆ්‍රීස් එකට දාන්න ඕනේ. මම මේ ටිකක් දානවා. මේ විදියට. දැන් අපි මේක අවම විනාඩි 30ක් නැත්තම් විනාඩි 45ක් විතර කාලයක් ෆ්‍රීස් එකේ තියන්න ඕන. අපි එහෙනම් මේක තියලා ගෙමු. දැන් මම පැය භාගයක් විනාඩි 30 35ක් විතර තියලා ඉලියට ගෙනාවා. ඒ වගේම හොඳට කූල් වෙලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ මහත ඒවා. මේ වගේ මහත ඒවා ගත්තාම ඇතුලේ පිටි වගේ يعني ඒක හොඳට බැදෙන්නේ නැහැ. ඉතින් මේ මහත ඒවා අපි පොඩියට කපා ගන්න ඕන. මේ වගේ පොඩියට අපි කපා ගන්න. එතකොට තමයි අපේ රසට කන්න පුළුවන්. අපි එහෙනම් මේකේ තියෙන ඒ වගේ කපා ගමු. ඔයගොල්ලෝ කපන වෙලාවේදී කපන්න. ඇත්තටම මට ඒක අමතක වුණා. මන් දැන් මෙතන මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා හදාගෙන තියෙනවා. අපි අපේ අලපෙත් අල ටික තෙලෙන් එළියට ගත්ත ගාම මේක දාන්න ඕන. දැන් අපි අපේ ගින්දර මීටතර ටිකක් අඩු කරගෙන මේ මීඩියම් හීට් එකේ තමයි තියන්න ඕනේ. නැත්නම් අපේ අලපෙත් ටික බැදෙනවා විතරයි තැම්බෙන්නේ මෙව වෙන්නේ නැහැ. දැන් අපි දාගමු.
දැන් උගල සෙන්සර් එක පොඩ්ඩක් මෙහෙම යට මෙහෙම කරන්න නැත්තම් මේව යට ඇල්ලෙනවා. මොකද එකක් දෙයක් ඇල්ල තිබුණා මේ වගේ මෙහෙම මෙහෙම කරන්න. අපි මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් කියන්නේ රන්වන් පාට තුළ ටික දුඹුරු පාට වගේ වෙනකන් තමයි බෙදගන්න ඕන. බන එකක් ඇලිලා. දැන් අපි හොඳට තෙල් බේරලා මේකට දාලා මිරිස් කුඩු අපි ලුණු කුඩු දාගත්ත එක මේ විදිහට දාගන්නවා. ඒ වගේම මතක තියාගන්න ඕන උංගොල්ලන්ගේ මේ අල පෙති තියෙන්න ඕන හැමතිස්සෙම කූල් එකේ. ඉතින් මේ තියෙන්නේ ওই විදිහට හදාගත්ත අපි අල පෙති ටික. මෙතන තියෙනවා මම මිරිස් කුඩු ගම්බිරිස් මිරිස් කුඩු ලුණු දාලා හදාගත්ත එක. මේ නිකන් අල පෙති හරිම රහයි. කඩේ වගේ හදන්න කඩේ වගේ රහමයි එන්නේ. ඉතින් උඹලට ආරාධනා කරන මේ වගේ වීඩියෝකින් අපි නවත්තත් හමු වෙමු. මේක හදලා මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තව වීඩියෝකින් අපි ආයෙමත් හමු වෙමු. I will run, I will climb, I will soar. I'm undefeated. Oh.